තුරපලාතේ සම්වර්ධන කටයුතුවර නිරතවන ප්‍රධාන පෙළේ දෙෙමල ඉංජිනේරුවෙක් පසුගියදා බාසයෙන් සේවේටයාමට සූදානම් වනවිටම පිරියදු සූදානම් වූයේ හිතබත්්‍රෝගයෙකු බැලීමටයාමට අවශ්‍ය භව කියමින්. බිරිඳගේ හිතුවක්කාරකම සහ මරන්ඩු බවදන්නා ඔහු හරිහරි යං කියීවත් සිතයාට කෝපයක් තිබුණා. ස්නැවතුමට ඔවුන් ගිය පසු ඕුන් ගන අතර ගැරුණේ வாයු සමනය කනලද බස්රතියකි බස්රතියට නැගත් ඔහු සහ ඕුගේ බිරිඳ ඒම ආසනයක වාඩි වූ අතර බස්රතයේ ඉඳගත් මහෝතේම ආසනය අසළම ඇති வாයු සමන කවුල්ව වසා දැමීමට කීවේ තමාට පීනස්කතියක් ඇතිනිසායි. මද දුරක්ගිය ඔහුට මතක්ුණේ වැඩපලටරිවවැට් ඇනකීපයක් ද ගෙනයායුතු බවයි සය ඊළඟටනවත්පන ඊළඟ බස් නැවතුම අසල හාඩ්ව්‍යයාර එකක් ඇති බව පසක් වුණු ඔහු ඉදිරියට ගොස් ්‍රියදුරු මහතා අතටයම් මුදලක්ති තමයික් මනින් හාඩව්‍යරෙකට ගොස් පැමිණ බව පවසා බසේනැවත් වූ විගස බස්සයෙන් බැස හාඩ්්‍යරක තුළට ගියා පිරිඳ සමයාට අකණ්ඩව දුරකතර ඇමතුම් ගත්තත් සාබ්පුේ වැඩ ඉතා ප්‍රමාද වුණා කිහි පවරක් සේවකයාට මේ ගැනකීවත් පෙරිමතැන ළමයෝ බස්සකේ බෝම්යක් ඒ පුපුරන්න කලින්යන්න ඕනේ කීවේ බිරියගේ හැටිදන්නා නිසායි. පඩුපොදිය රැගෙන එනතුරු භස්වතයනවතාගෙන සිටියත් ප්‍රමාදය නිසා බිිය සිටියේ කෝපේෙන් පුපුරු ගසමින් ඕහ කතාවක් නැදිවට්ටික දුරක් කිය විට නගරය අභියසදී පොලිස් නිලධාරී හු දෙ දෙෙනෙක් බස්රතයේ අංකය පරික්ෂා කොට යනවැත්තුවා සර් අපිට බස්රතය පරික්ෂා කරන්න වෙනවා ඕන්්‍රිය දුරුවට පැවසුවේ යටහත් පවක් පෙන්වමින් දදිසිියයේ යමක් සිහිබූ ඉංජිනේරුවා, තමායකට කඩයේ බඩු ගනිමින් සිටියදී ස්සකේ බෝම්භයක් තියෙනවායකි කතාව ඇසුනුවායෙකු, එකයිඒ කයින මේ දුරකතන අංකයට ඇමතුමක්තිී ඇති බවසිතුුණ මේ කතාව පොලිස් නිලධාරියාටකී විට හ බිින්ද දෙසද බලාසිනාසී යාමට අවසරදුනාළු.